දෙතුන් දිනෙම අහලා තිබ්බ කොහොමද මම මේ දන්න දේවල් ඉගෙන ගන්න කියලා. මම වෘත්තියෙන් ඩිජිටල් ආටිස් කෙනෙක්. කැම්පස් එකේ ඉංග්‍රීසි සාහිත්‍යය. ඒතර මම කොහොමද මෙච්චර ඩයිනසෝස්ලා ගැන දන්නේ? ඉන්ටර්නෙට්. බැචලර් ඩිග්‍රියක් කරපු ගොඩක් අය මේ මොකද්ද කියලා ලේසියෙන් දන්නවා. බැචලර් ඩිග්‍රියක් නොකරපු අයටත් මේක ගැන කියනවා සෑහෙන්න මදි. ජෙස්ටෝ කියලා කියන්නේ ලෝකෙ වැඩියෙන්ම අධ්‍යාපනය එකට එකතු වෙච්ච තැන. ලෝකෙ පිළිගත්ත හැම යුනිවර්සිටි එකකම හොඳම ඇකඩමික් ආටිකල්ස් එහෙමත් නැත්නම් විද්වත් අධ්‍යයන ඔයාලට හොයාගන්න පුළුවන් ජෙස්ටෝ එක ඇතුලින්. ඒත් එක අවුලක් තියෙනවා. මේක ෆ්‍රී නෑ. ඒක එහෙම නැති වෙන්න ඇලෙක්සැන්ඩ්‍රා එම්බ්ලක්යන් කියලා රෂියන් ස්ටූඩන්ට් කෙනෙක් සයිහබ් කියලා සයිට් එකක් හදනවා. අර ආටිකල් ඔක්කොම වාගේ නොමිලේ ගන්න පුළුවන් වෙන. කොහොමුණත් මේ වගේ දෙයක් වට අදගත් වෙන්නේ ඔයා ඔයාගේම රිසර්ච් එකක් කරන්න බලන් ඉන්නනම් විතරයි. කුතුහලයට රසවින්දනයට නිකන් දැනුම වැඩි කරගන්න තොරතුරු දැනගන්න ඕන නම් මම ඔයගලන්ට කියන්නම් මම ඉගෙන ගන්න නිතර බලන YouTube channel ටික. PBS Eons. මේක හොඳයි පුරාවිද්‍යාව ඩයිනසෝස්ලා ඒව ගැන දැනගන්න. Curious ආකාරයම උත් ඒ වගේම හොඳයි biology පැත්ත බලන්න. හැබැයි මේකේ ඩයිනසෝස්ලාට වඩා කතා කරන්නේ speculative biology නැත්තම් වෙන්න තිබ්බ biology ගැන. ඒක ගැන මම පස්සේ කතා කරන්නම්. මේක හොඳයි interesting ඕන fact එකක් funny විදියට බලන්න. මේ ඉන්නේ John Green සහ Hank Green. මුන්දෙන්න ඉන්න ඕන එකක් බලන්න. මේ දෙන්න පටන් ගත්ත channel එකක් තිබ්බා Crash Course කියලා. මේකේ philosophy biology physics සෑහෙන දේවල් ගැන කියනවා. ඒ දෙන TikTok එකේ තියෙනවා. ඒගොල්ලන් අනිවාර්යෙන් follow කරන්න. සෑහෙන වටිනවා. Infographic show එකේ එක එක රටවල ඉතිහාසය interesting සිද්ධි ඒව ගැන දැනගන්න පුළුවන් ඕගොල්ලන්ට හරිම interesting විදිහකට ඒක cartoon වගේ හැදලා තින්නේ. ඌල සමහර දන්නේ නැති මේ කවුද කියලා. මේ Neil deGrasse Tyson. මෙයා කරන අලුතින් පටන් ගත්ත podcast වගේ show එකක් තියෙනවා. Star Talk කියලා. විශ්වය ගැන ඕනම දේක් දැනගන්න ඕන නම් මේක බලන්න. Quantum physics, chemistry වගේ දේවල් දැනගන්න ඕන නම් අනිවාර්යෙන් බලන්න ඕනේ Veritasium. ලංකා ඉතිහාසය ගැන තව දැනගන්න ඕන නම් අනිවාර්යෙන් බලන්න පට්ට history. මේක සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙවලිනුත් තියෙනවා. ඕනම දෙයක් ගැන හොඳම විදියට දැනගන්න ඕන නම් අනිවාර්යෙන් බලන්න Kurzweil chart. ඇත්තටම මේක ගැන කොහොම කියන්නද කියලා මම හිතන්නේ නැහැ. Kurzweil chart මගේ ජීවිතේ වෙනස් කළා. YouTube එකෙන් එළියේ මම අහන podcast එකක් තියෙනවා The Partially Examined Life කියලා. මේකේ philosophy යන්නේ තනි කර. මේකත් සෑහෙන හොඳයි. ඩයිනසෝස්ලා ගැන දැනගන්න ඩයිනසෝස්ලා වේ එක්ස්පීරියන්ස් කරන්න හොඳ TV series documentary එකක් ඕන නම් prehistoric planet බලන්න. හැබැයි මේක Apple TV එකේ උන්ට විතරද මන්ද තියෙන්නේ. torrent